අංක 1 The Rainforest Acknowledge සිංහරාජ සිංහරාජ වනාන්තරයේ සමීපයේ ස්වභාව සෞන්දර්ය අසිරි විඳින්න බාහිර ලෝකයෙන් මිදී වෙනස් මාර්ගයක් විඳ ගන්න කැමති කෙනෙකුට හොඳම ස්ථානයක්. කුරුල්ලන් බලන්න සිංහරාජ අඩවිය සංචාරයක් යන කදිම ස්ථානයක්. බොහෝ පාසුකම් නොමැති වුණත් අවශ්‍ය මූලික පාසුකම් කදිමට සපයනවා. සබදාහමට මිතුරු ආකාරයෙන් සියලුම දේ සැලසුම් කර තිබීම අගය කරන්න ඕනේ කරුණක්. අංක 2. ඇල්ල ජංගල් රිසෝට්. එදිනෙදා නාගරික පරිසරයෙන් මිදිලා සබදාහමට ලං වෙලා ඉන්න පුළුවන් තැනක් කියලා මේක කියන්න පුළුවන්. ඇල්ල සිට වැල්ලවාය දෙසට කිලෝමීටර් 13ක් පමණ යන විටයි මේක පිහිටලා තියෙන්නේ. හෝටලේ දක්වා Tamanගේ වාහනයකින් යන්න බෑ. හෝටලේ විසින් සපයන ජීප් රථ තමයි භාවිත කරන්න වෙන්නේ. දියැල්ල සමීපයේ ඉඳන් ආහාර වේලක් රැස්වෙමින් ඉන්න කුරුල්ලන් බලන්න නිෂ්කලංකව නිවාඩුව ගත කරන්න හොඳම තැන. අංක 3. ටේලර්ස් හිල් කැන්ඩි. නුවරින් ඉඳන් ගල්හපාර යනකොට දෙල්තොට තමයි මේ හෝටලේ පිහිටලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය තේ වතු ඇවිලි කරුවෙකුට කලින් අයත්ව තිබූ මෙය ඉතාම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න නිෂ්කලංක හෝටලයක්. බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති මෙය අවුරුදු 100ක් පමණ පරණයි. නිෂ්කලංකව තමන්ගේ නිවාඩුව ගත කරන්න කැමති කෙනෙකුට ඉතාමත් උචිතයි. අංක 4. කලුන්දෑව රිට්‍රීට්. දඹුල්ලේ සිට නුවර දෙසට කිලෝමීටර් 25ක් පමණ ගමන් කරන විට පීටා ඇතුළම හෝටලේ ලංකාවේ ඇති බොහෝම සුවිශේෂ හෝටල් අතරින් එකක්. බොහෝ පරිසර හිතකාමී තේමාවකට නිර්මාණය කර ඇති වගේම කාමර පවා පරිසරයට විවරවන ආකාරයෙන් සකස් කර තියෙනවා. අමුත්තන්ගේ ආහාර සඳහා අවශ්‍ය ලෙවල බොහෝමයක් එම හෝටලෙම වගා කරනවා. අංක 5. කුඹුක්ගහ විලා. සීගිරිය අවුඩන්ගාවේ පිහිටි මෙම හෝටලය සිංහල සංස්කෘතියට මුල්තැනක් දෙමින් නිර්මාණය කළ හෝටල් වලින් එකක්. සුන්දර ගමක අසිරිය විඳිමින් වනසතුන් බලන්න වගේම මින්නේරිය සීගිරිය බලන්න යන අයට නවතින කදිම ස්ථානයක්. සිංහල කෑම බීම බොහොම රසට නියම සිංහල රසය අඩුවක් නැතුව විඳින්න පුළුවන් තැනක් හැටියට මේක ප්‍රසිද්ධයි. අංක 6. ජංගල් බීච් රිසෝට්. සුන්දර ත්‍රිකුණාමලයේ වෙරළා ආසන්නයේ නිවාඩුවක් ගත කිරීමට කැමති කෙනෙක්ට සුදුසුම ස්ථානය. බොහොම සුවිශේෂ ආගන්තුක සත්කාරයක් පවතින මෙහි සුවිශේෂ කාමර පද්ධතියක් මෙන්ම නවීන හෝටලයක පවතින සෑම අංගයක්ම වගේ තියෙනවා. සැන්දෑවරුව වෙරළෙහි ඇවිදින්න නිෂ්කලංකව එය විඳින්න හොඳම ස්ථානය. අංක 7. The Tree House. ලංකාවට ටිකක් නුහුරු රටාවේ බොහොම සාර්ථක හෝටල් සංකල්පයක් ලෙස ගස් මත නමාතැන් හඳුන්වන්න පුළුවන්. ගිනිගත් තියෙන අඩි 30ක් පමණ උසින් ගස් මත පිහිටීමම හෝටලේ වෙනස් අත්දැකීම් ප්‍රිය කරන අය අතර මේ ඉතාමත් ප්‍රසිද්ධ තැනක්. කැලේ ඇවිදින්න, ක්‍රාෆ්ටින් කරන වගේම අතිරේක ක්‍රියාකාරකම් බොහොමයක් මෙහි බද්ධ වී තියෙනවා. අංක 8. මඩුල් කැලේ ටී ඇන් ඉකොලොජ්. නුවර සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි මෙය අක්කර 25ක තේවත්තක් මැද්දේ පිහිටි ඉතාම රමණීය හෝටල් වලින් එකක්. හෝටලයට ළඟා වීමට සාම්ප්‍රදායික ක්‍රමවලට අමතරව සැහැල්ලු ගුවන් යානාවක්ද මෙම හෝටලේ විසින් සපයනවා. නිෂ්කලංකව නිවාඩුව ගත කරන්න නකල්ස් කමිකරණයටත් උචිත ස්ථානයක් ලෙස කියන්න පුළුවන්. අංක 9. ක්ලෝසන්බර්ග් හෝටල් ගෝල්. දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම හෝටලේ තියෙන ගාල්ල 1719 ලන්දේසින් විසින් කාලතුවක්කු දෙකක් සමග පොඩි බලකොටුවක් පිහිටවලා තියෙනවා. පසුව අතහැරලා දාපු මේ ස්ථානය අද පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු නිවාඩු නිකේතනයක්. මේ ඉතාම සුන්දර මුහුදු තීරයකට උරුමකම් කියනවා.